සැඟවී පහරදිීමම සාමාන්‍ය ජීවිතේදිී ලැජ්ජාශීලි වැඩක්ටස සැලකවාට යුද්ධයකදිනම් ඒ පලදායි යුතු පක්‍රමයක් ලෝකේ බොහෝ විට ඒ සඳදා යොදාගන්නේ දිගුදුර වැඩික්කරවන්නහෙත් ස්නෑප වැඩික්කරුවන්. ස්නයිප කියන වචනය මුලින්ම පටන්ගන්නේ එදදා සත්සේ හැත්තෑ විදිී ඉන්ද්‍යාවේ සේවය කළ ප්‍රතාාන්න්‍ය හමුදා සොල්දාදුවන්ගේෙන්. එම ප්‍රදේශය තුළ ස්නයිප්නමින් හැඳින්නෝ වටකුරු විශේෂයක් ඉඳල තියෙනවා ැම කුල්ලන් වර්ගේ වැඩිපුර පේන ඉන්න ජාතියක් නෙවෙයි. ඉතින් මෙෙම සල්දාදුවන් තනගේට මේ කුරුල් අන් දඩයම් කරන්න පටන්ගන්නවා. වැඩිපුරම දඩයම් කරන්න කියෙන තමයි ජයග්‍රාණය කරන්නේ අන්හෙම තමයි ස්නප කියන වචනය ලෝකයට බිහි වෙන්නේ. ස්නප සටන්කරුවන් තමන්ගේ ප්‍රධාන කණ්ඩායමින් නිවත් වෙලා හුද කලාවිඳමින් සටන සඳහා ලොකු දායකත්වයක් ලබා දෙන පිරිසක් කියලකිවොත් ඒක කිසිම වරද නෑ. ඇැම් ඩික්කරුවන් लोමීට දෙකටත් වඩා දුරින් පිහිටි ලක්කවලට පවා සාර්ථකව පහරදිය ලතියෙනවා. ස්නයිප වෙඩික්කරුවන් හැමවෙලාවකම සතුරන්ගෙන් හැංගිලා ඉන්න ඕන නිසා පරිසරයට අනුවර්තනය වෙලා සැඟවී සිටීමට ඕුන්ට විශේෂ හැක්‍යාවක්තියෙනවා. ස්නයිප විඩික්කරුවන් භාවිතා කරන්නේ ස්නයිප දක්කු නිසා ඒවා මෙහෙවීමටත් විශේෂ පුහුණුවක් ලබා ගැනීම නිවාර්ය වෙනවා. ඒවගේම ස්නැප විඩික්කරුවන් සැමවිටම කුඩා ස්‍යිවේදන උපකරණයක් පැළඳගෙන සිටිනවා. ඒ තමන්ගේ ප්‍රධාන කණ්ඩායම සමග ස්‍යවේදනය කිරීම සඳහායි. ස්නයිපකරුවන්ගේ ප්‍රධානමි ලක්කවන්නේ උසත් සමුදානිලධාරින්, බරායුධ ක්‍රියාකරවන්නන්ගේ යුද්ධයකදි වැදගත්ම කොටස්කරුවන්. සාමා්‍ය සෙබලුන් වෙනෙන් ඕන් තමන්ගේ උන්ද නාස්තිකරන්නේ නැහැ. ුද්ධකද ඒවගේ ප්‍රබල ස්ථානවල්ට පාරදුන් නම සතුරන්ගේ චිත්තධෛරිය බිඳවැටෙනවා ඒවගේම උසස් නිලධාරින් නැතිනිසා සතුරන් පාලනය කිරීමට කෙනෙක් නැති වෙනවා එතකොට යුද්ධය ජයගනීම වාසිය ලබෙනවා සමහා අවස්ථාවල්දී ස්නපකරුවන් සතුු භූමිවලද සැඟවිලා ඉන්නවා. හිදී ස්නයිපකරුවන් විශාල සතුරන් පිරිසක් තමන්ගේ පිරිස සමග සටනට යනකොට සතුරු හමුදාවේ ගමන් කරන්න දෙන්නෙක්ට තුන් දෙෙනෙක්ට වැඩිදියෙනවා. එතකොට සතුු කණ්ඩෑම ගොඩක් කලබල වෙනවා. ඒනිසා ඔුන්ට ඉදිරියට ගමන් කරන ගමන් තමන්ගේ ආරක්ෂාව පිළිබඳවත් අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා සතුරන්ගේ ගමට ගොඩක් ප්‍රමාද වෙනවා. එමනිසා තමන්ගේ කණ්ඩායමට යුද්ධය සඳහා ලෑස්තවීමට කාලේ ලැබෙනවා. සමහර අවස්සාවල්දී ස්නයිප වෙඩික්කරුවන් එකම ඉලක්්‍යයක් වෙනුවෙන් දවස් කරනාවක් එකම තැන වෙස්වලාගෙන සැඟවී සිටිනවා. ආහාර ජලය නින්ද නැතිව දවස් කරනාවක් එක තැන රැඳී සිටීමට ඕවන්ට හැකියාවතියෙන්න්න ඕනේ. ඇතැම් අවස්සාවල්දී ඔඕන් දිනකට ආහාර වශයෙන්ගන්න පොඩි බිස්කට් එකක් පමනයි. ඒවගේම ස්ථයිපකරුවෙක්ට තියවුණු දෑස් දෙකක් වගේම තියවුණු කන් දෙක ගුත් පිහිල්ලාතියන්න ඕනේ ඉතින් මෙම පරිසරේයට අනවර්තනය වෙලා එක තැන සැඟව ඉන්න ස්නෑපවරයන්ගේ ශරීඩවඩින් සමහර්වෙලාවට විසකුරු සර්පයන් පවායනවා ඒත් ඔහු නිසලව ඉලක්කය වෙනුවෙන් රැඳී සිටිය යුතුයි. ඒවගේම දුම්බීමත් සපුරාතාහනම්. සෑම ඉස්නෑප තුවක්වක් සතුවම දුරබැලීම ස්කෝපයක් සවිකල්ලා තියෙනවා. අලුතින් නිර්මාණය කරන ස්කෝපවලින් රාත්‍රීකාලයේද පවා නිවරදිව ඉල්ක්කේ බලාගැනීමට හැකිියාවල ැබෙනවා. ටයිප ඩක්කරුවයෙක් වීමට නම් ඔබගේ වෙස්වලා ගැනීමේ හැකියාව විස්මිත විය යුතුයි. ඇතැම් විට මේ සඳහා කොලාතුවලින් සමන්විත තාවකාලික ඇඳුමක් සකස්කරගන්නආතරම, බොහෝ විට මේ වෙනුවෙන්ම නිර්මාණය කරපු ඇඳුම් විශේෂයක් තියෙනවා. සාමාන්‍ය ඇඳමක් පටා විශේෂ නූල් සවිකර පරිසරේ සැඟවීමට හැකිවනාකාරයෙන් මේක නිර්මාණය කරලා තියෙනවා. මේ වනවිට යුද්්‍යයන් සඳහා ප්‍රතිශ්ණැපවරුන්ද යොදාගෙන තියෙනවා. ඒ කියැන්නෙ කウンන්් ස්නයිපස්ලා මෙෑගේ රාජකාරය වෙන්න සතුරු ස්නෑපවරයන් ගැන අවධානෙන් ඉන්නකයි. ස්නැපතුවක් වල උන්ඩ සාමාන්‍ය උන්ඩ පලට වඩා දිගින් වැඩි ඒවගේම සාමාන්‍ය වෙඩි උන්ඩවලට වඩා උල් හැඩයකින් නිර්මාණය කල්ලා තියෙනවා. උන්ඩේක පිටු පසතිබෙන කොටසට කියන්නේ කොපුව කියලා ඉද්‍රේ තිබෙන කොටසට ගැන්නන්නේ මූනිස්සම කියලා ස්නයිපතුවක්කු ට ඇතුළෙ සර්පිලාකාර කානු නිර්මාණය කල්ලා තියෙනවා. ඉතින් එතකොට උන්ඩේ කරකවිල තමයි සතුරාවෙත ගමන් කරන්නේ. ඒම කර්ක වෙනකොට උන්ඩවල කෝනිික ගම්්‍යතා සංස්තිති නියමිය නිසා නිවරදිතාවේ හා ස්ථායිතාබේ වැඩිවෙනවා. න්ඩේ බටය දිගේ කරකවෙමින් කොපමණ දුරක් ගමන් කරනවාද කියන කාරණය දිග වැඩිල්ලක් සඳහ ගොඩක් වැදගත් නිසා තමයි ස්නයිපවල බටිය දිගට නිර්මාණය කරලා තියන්නේ එනිසා ස්නයිපතුවක්ුවක් මගින් දිගුදුරක් නිවරදිව වෙඩිතබීමේ හැකියාව ලැබෙනවා. ගොඩක්ම වැදගත් කාරණාව තමයි උන්ඩේට ලබා දෙන බලය. උන්ඩේට ලබා දෙන බලය වැඩිවන තරමට උන්ඩේ වේගේ වැඩි වෙනවා. දිගුදුරක් ලබාගැනීම සඳහ උන්ඩේ වේගේ අතිශයෙන්ම වැදගත් වෙනවා. සෑම ක්‍රියාවකටම ඊට සමානෝත් ප්‍රතිවිරදධෝත් ප්‍රතිික්‍රියාවක් ඇත කියන නිියවටන්ගේ තුංවන නියමය උන්ඩේ ගමන සඳහා බලපානවා. උන්ඩේ නිවරදිවත් දිගුදුරක් ගමන් කිරීම සඳහා බලපාන අනනික් ප්‍රධාන කාරණාවතමය සුළඟ. සුළඟහමන වේගේ එයාමයාඋුනොත් ඉලක්කය පවා එයාම මෙයා වෙන්න පුළුවන්. නිසා ස්නැප වැඩික්කරුවන් විසින් හමාගෙන යන සුළංදාරාවේ වේගේ ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ. ස්නැප ඩික්කරුවන් ගැන කතාකරනකොට ලංකාවේ හිටපු අධතිදක්ෂ වැඩික්කරුවෙක් වුණු නීරෝ ගෙනාමතක කරන්න බැහැ. කොටි ත්‍රස්තවාදී දෙසියට අධක පිරිසක් තමන්ගේ ස්නැප තුවක්කුවට හසුකර ගනීමට ඔහුට හැකියාව ලබෙනවා. නමුත් යුද්ධය අවසන්වීමට දවස්කිීපයකට කලින් ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා ඔහු මරණයට පත් වනා. ලෝකේ ඉන්න හොඳම ස්නැප වැඩික්කරුවන් දහධන අතරගේ නරෝහවත්රජිත ප්‍රේම. ැරිිවිරවා සිටීමම අපේ රට ඉතාමත්මා ඩම්බරයක්. හමනත් නීෝ ඉලක්කයට ගොදුරු කරගත්තේ සාමා්‍ය කොටිසබලු නම් නෙවෙයි ප්‍රභා කරන්ගේ හොඳම ගෝලයන් වගේම අන දෙන නිධාරින්මගේ උසස් බලයන් හිමියයි නිසා යුද්ධේ වෙනුවෙන් ඔහුගෙන් ලැබුණු දායකත්තේ වචනින් විස්තර කරන්න බැහැ එක් අවස්ථාවක්දී මරාගෙන මැරන බෝම් බරගත් ්‍රක්ටරයකට මොහවිසින් ඇත සිට වැඩිතබානවතාදබනවා එම ප්‍රහාාරය එල්ලවුනා නම් හමුදදා සාමාජිකයන් විශාල ප්‍රමාණයක් මරණයට පත් වෙන්න තිබුණා ඒවගේම යුද්ධකාලයේ අවසන්භාගේ සාමාන්‍ය ජනතාවෙන් වෙස් වලගේ නැවිල්ලා හමුදා නිලධාරින්ට ප්‍රහාරෙල්ල කරන කොටිසාමාජිකයන්, ඇතඉන්දන්ම හඳනාගෙන මරාදැමීමේ මෙහෙම භාරදීල තිබුණනෙත්ම හොටයි. මේක කොටි සාමාජිකයන්ට ගොඩක් හිසර දෙයක් වුණු නිසා කලින් සඳහන් කළ කවන්්ටිස් නෑප කෙනෙක් යොදාගෙන නීරෝව නිහට කරන්න ප්‍රභා කරන් කටයතු කලා. ිලසහෝගේ ීර වික්‍රමගැන ඕන තනම් වාර්තා හොයා ගන්න පුළුවන්. මීට අමතරව ඇමරිකාව ිියුණු හොඳ ස්නැප වැඩික්කරවාලෙස සැලකෙන්ව ක්‍රිස්කයිල් නම් ෝ ඩික්කරුවයි. ඔහත් ්‍රස්ථවාදීන් දෙෙසේ පනස් පහක් තමාගේ ඉලක්කේයට ගොදුරු කරගෙන තිෙනවා. මේ නිසාම ත්‍රස්තවවාදීන් නහොට කොතෙක් දුරට බැවනාද කියෙන නම්, ඔහුව මරාදමනාෙක්ට ඇමරිකානු ඩොලර් විසිදහක තියාගමුදලක් පවානියම කල්ලා තිබුණා. ඉන් පසුවත් ඔහව මරාදමන්න බැරිවුණ නිසා මේ මුදල ඩොලර් අසූදාහක් දක්වා ඉහතදමනු ලැබවා. එක් අවස්සාාවක ඔහු කුඩා දරුවෙක් සමගෙන මවක්දකිනවා. වඩා සැලකිල්ලින් බල්න්නකොට පෙනේගිය කාරණාවුණේ මේන්නෙ බෝම්භකාරිණයක් කියලා.ොහම ඇව නැවැත්තුවේ නැතිනම් ඇ බෝම්බේ පුරවා විශාල සංඛ්‍යාවක් මරණයට පත්කරන බව ඔහුදුටවා. බෝම්භකාරිය මේ වෙලා වින්නෙත් ඉතා මත්ම තුරින් මේ වැඩිල්ලෙන් ළමයෝ බේරෙන් න්නත් ඕනේ ඒවගේම වෙඩිල්ල වරදින්නත් බැහැ. එහෙමුණොත් බෝම්භ කාරණය වහම බෝම්බය පුපුරවා ගන්නවා. කයිල්ලඒ වගකීම බාරගෙන බෝම්භ කාරරිණියයට වැඩිතියල තින්න කුඩාදරුවත් බේර ගනිමින්. තවත් අවස්ථාවක ත්‍රස්ථවදී රොකට් පෙහරයක් සඳහා සෝදානක් වෙමින් ඉන්නවා. නමුත් කයිල් කිලෝමීටු දෙකටත්පඩා ඇතින් ඉඳලා වැඩිතිල මේ රොකට් ප්‍රාරය වලක්පනවා. ඉතින් ප්‍රිස්කයිල් ත්‍රස්තවාදීන්ට හිසිර දෙයක් වෙන එක අහන්නත් දෙයක්නෙවෙයි. රස්ථවාදිින්ගෙන් පවා බේරුණු ක්‍රස්කයිල් අවසානේදී මරණයට පත්තුුණේ මානුස්සික රෝගයක්තිබූ හමුදා නිලධාරියගේ වැඩි පාරකින්. ඒවගේ ඉතිහාසේ තුළ ස්නෑපවරුන් හා ඉස්නෑපවරුන් අතරසිදුණු යුද්ධත්වාර්තා වෙලා තියෙනවා. දෙවන ලෝක යුදසයේදී සිද්දුණු මේ වගේ සිදුවීම් එකතුකරගෙන ජනප්‍රතලයේ චිත්‍රපටි පවා නිකුත් වෙලාතියෙනවා. ඉතින් ඔබ හිතන විදිට ශ්‍රී ලංකාවේ හොඳම ඉස්නැපවන නරෝහා ඇමරිකාවේ හොඳම ඉස්නෑප වන ක්‍රිස්කයිල් සටන් කලොත් කවුරදිනයි. මේ ගෙනනවාගේ අදහස අනිවාරෙන්ම පහලින් කමෙන්ටයක් දන්න අමතක කරන්න එපා. ඒවගේම අදාාපි මේ විඩියෝවෙන් කතාර පුස්්නැප ඉතිහාස ගැනත් ඔබේ අදහස අනිවාරෙන්ම පහලින් කමෙන්ටයක් දන්න. අපි මේ වගේ අලුත්ම ීඩියෝවකින් හම් වෙන බලාපොරොත්තුවෙන් අදට සමවාරගෙනයන්න තමයි සූදානම් වෙන්න. වායාල තාමත්ත අපේ ැනල්ල සබස්රයි් කලනත්තං අනිවාරෙන්ම පහලින්තින රප පට ට්නක බල සබස්්‍රයි් කරන්න. ඒවගේ ංචි බෙල්ලයි කන්නෙ ක ලි කරොත්, අපිඔොලතෙ ීඩියෝවත්තාපු ගම ඔලඟට ගන්න ගැීම හැකිාවතියෙනවා. ති ලත් ඩෝ කින් හබෙ ම සේරම්මදනාට සබදවසාක්.